අයිබන් සුබම සුබ දවසක්. ඔබේ ජීවිතයේ අදත් දවසේදි ඉතාමතු වටිනා කියන කරුණු කාරණා කතාවක් ගැන සෝදානම් 0294 112 5687 මෙතෙන් පටන් විවෘත කරනවා. සජීව අපත් එක්ක සම්බන්ධ වෙ මේ හැකියාව තිබෙනවා මේ ඉතාමතු වටිනා කරුණු කාරණා ඔබේ ජීවිතේට ගැතු කර ගන්නට. ජීවිතේ අපි මොනවා හරි දෙයක් කරන්න ගියපුවාම එකටයක් ඉදලා අලුත් විදියට කරන්න, එහෙම නැත්නම් වෙන කෙනෙක් නොකරපු විදියට කරන්නටනේ අපි උත්සාහ කරන්නේ. අපි හිතනවා ටිකක් විතර එහෙම වෙනසක් කරපුවාම ඒකෙන් අපේ ජීවිතේට අලුත් අත්දැකීමක් ලැබේවි, ඒත් එක්කම අලුත්ම වුණු ප්‍රතිඵල අපිට ලබා ගන්නට පුළුවන් වේවි කියලා අපි හිතනවා. එනිසායින් තමයි අපි ජ්‍යොතිර්විද්‍යානුකූලව ඒත් එක්කම විවිධ ක්‍රමෝපායන් ඔස්සේ මේ දේවල් හොයන්නට නිරන්තරයෙන් උත්සාහ කරන්නේ. ඉතින් අද දවසේදී ඔබේ ජීවිතේ ප්‍රථම වැඩසටහන ලෙසින් අපි ආරම්භ කරන මේ විදිහට මන්දාකිණි. හැමදාමත් වගේ අඟහරුවාදා දවසේ අපේ මේ මන්දාකිණි වැඩසටහන ආලෝකමත් කරන්න අපිට ශක්තියක් වෙනවා එතුමන්. ඔබට සුපුරුදු එතුමන් කවුද කියන කාරණේ එතුමන් අද දවසේ ඉතාමත්ම ගෞරවණීයව අපි කැඳවා ගන්න ලැබුවා. පානදුරේ ප්‍රශාන්ත මලවේගේ අපේ ජ්‍යොතිර්විද්‍යා එතුමන් අයබෝන් ඔබට. අයබෝන් අද දවසේදීත් ඔබට හැකියාව තිබුණා අපේ දුරකථන අංකය ඔස්සේ සජීව අපත් එක්ක සම්බන්ධ වෙන්නට. ඔබට යම්කිසි ජ්‍යොතිෂ්‍යමය ගැටලුවක් තිබෙනවා නම් ඒ ජ්‍යොතිර්විද්‍යානුකූලව විසඳගන්නේ කොහොමද කියන දේවල් පිළිබඳ දැනුවත් වන්නට හැකියාවක් තිබෙනවා. ඒත් එක මේ දවස්වල ඔබේ කල දසාව කොහොමද එන්නේ ඒ කියන කාරියුතුත් ඔබට දැනගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔබ ළඟදී විවාහ වන්නට ඉන්නවා නම් එහෙම ඒ කාරියුතුත් ඔබට දැනගන්නට හැකියාවක් තිබෙනවා. දැන් මලවගේ මැද අපි ගිය සතියේ බොහෝ දේවල් කතා බහ කරා, විශේෂයෙන්ම අපේ විදේශගත ශ්‍රී ලංකික ගැන වැදගත් වෙන බොහෝ දේවල් කතා බහ කළා. අපිට ටිකක් විතර මැදින් නවත්තන උනා, මොකද කාලය වෙලා අපට හරස් වුණා. දැන් අවද දවසේදී අපි කතා කරන සෝදානම් ගිය සතියේ කතා කරපු කරුණු වල දිගුවක් ලිස්නොත් ඒත් එක ඉතාමත් වටිනා කරුණු කාරණා කිහිපයක්ම තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මලවගේ මැද මේ දවස්වල ඔබතුමා ඉතාමත් කාර්යබහුලයි කියලා ආරංචියේ අපිට ඒත් එක්කම දැන් ගිය සතියේ අපි කතා කරපු තැනින් නැවතත් ආරම්භයක් ලබා ගනිමු. ඔව්, ඇත්තටම කියනව නම් අපි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්නේ අපි වෙනි පෘථග්ජන පුද්ගලයන්ට තියෙන දිව ඇස දිබ්බ චක්ෂුෂයක්. අපි කවුරුත් කැමති අපි අනාගතය දැනගන්නට, අනාගතය කුමන ආකාරකින් සිද්ධ වෙනවද කියලා දැනගන්නට අපි හැමෝම කැමති. මං හිතන්නේ ඒකට අකමැති කෙනෙක් මේ තුන් ලෝකයේ තුල නැහැ. අපි හැමෝමත් කැමති. මේ නිසා අපි අනාගතය පිළිබඳව අවබෝධයක් ගන්නට නම් මම එදා මේ කොටස් පහක් වශයෙන් ජනක, ආචින්න, ආසන්න, ගරුක, කටත්තා කර්ම පිළිබඳව කේන්ද්‍රයේ කොටු පහෙන් දැක්වෙන ආකාරයේ පළවෙනි කොටුවේ සිට කොටු පස්වෙනි කොටුව දක්වා ඒ පිළිබඳ විග්‍රහයක් සඳහන් කළා. අද මම හිතන්නේ අපි 6 වෙනි කොටුව පිළිබඳව කතා කරොත් යහපත් බව වැටහෙනවා. මේ 6 වෙනි කොටුවෙන් සාමාන්‍ය කියනවා ලෙඩ රෝග සම්බන්ධයෙන්. ලෙඩ රෝග සම්බන්ධයෙන් තමයි 6 වෙනි කොටුවෙන් කියවෙන්නේ. මේ 6 වෙනි කොටුවේ ලෙඩ රෝග වලින් අපිට මොනවද කරන්නේ? ඇත්ත වශයෙන්ම අපිට පීඩා කරනවා. රෝග පීඩා වලින් අපිට රෝග පීඩා කියලානේ කියන්නේ. රෝග පීඩා. පීඩා කිරීම. මේ නිසා කේන්ද්‍රයේ 6 වෙනි කොටුවේ නිතරම කියවෙනවා උපපීඩක කර්මය. ජනක, ආචින්න, ආසන්න, ගරුක, කටත්තා උපපීඩක කර්මය. පටිච්චසමුප්පාද විවරණයන් බැලුවොත් අවිද්‍යා සංකාර විඥාන නාම රූප ෂඩායතන පස්ස කියලා කියන්නේ සංස්කෘත භාෂෙන් ගැටීම කියන එක. ගැටෙනවා. අපි රෝග පීඩාවක ගැටෙනවා. බාහිර පරිසරයත් එක්ක අපි ගැටෙනවා. ඒ නිසා අපිට හැදෙනවා මනක් කායික රෝග. මනස ලෙඩ කරනවා, කය ලෙඩ කරනවා. මේස රෝග පීඩාදී ගැන කෙනෙක්ගේ පුද්ගලයේ කේන්ද්‍රයක් තුළ අවබෝධ කරගන්නට කේන්ද්‍රයේ 6 වෙනි කොටුව බලන්න අවශ්‍යයි. ඒ වගේම ඔබ පැහැදිලිව මතක තියාගන්න ඕන ඕනෑම පුද්ගලයෙක්ට ඕනෑම රෝගයක් හටගන්නට මූලික වෙන ප්‍රධාන ස්ථානයක් තියෙනවා. එකක් තමයි 5 වෙනි කොටුව, අනෙක් කොටුව තමයි 6 වෙනි කොටුව. ස්ථාන දෙක. මේ 6 වෙනි කොටුවෙන් කියවෙනවා බඩවැල් සම්බන්ධයෙන්, 5 වෙනි කොටුවෙන් ආමාශය සම්බන්ධයෙන් කියනවා. ඒස තමයි අපි ආයුර්වේද වෛද්‍යවරයෙක් ගාවට ගියාම අපිට රෝගයකට අපි මොන රෝගයකට ගියත් ඉස්සෙල්ලම කරන්නේ ලේ සුද්ධ කරන්න ඕන ඔයාගේ කියලා බඩ සුද්ධ වෙන බෙහෙත් දෙනවා. මොකද සියලු රෝගවල ආරම්භය ආමාශය. මේ ආමාශය තුලින් තමයි ජීර්ණය කරන්නේ. මම පළවෙනි මැද්දේ හොම් පොඩ්ඩක් කරන අපිට කුවේට් වලින් අවතුමත් තිබෙනවා. අයිබෝන්. ඔව් අයිබෝන්ද? අයිබෝන්. මත් අයිබෝන්ද? ඔව් අපිට බය වෙන කතා කරන්න. ඔව් කුවේට් එකෙන් කතා කරන්නේ අයිබෝන්. අනේ ඔව් 4:19 උදේ 4:19 පාන්දර අලියොම 4:19 ආ ඔව් උදේ හරි
හොඳයි. හරි. ඔබ උත්පත්ති ලැබලා තියෙන්නේ වෘෂභ ලග්නේ නේද? වෘෂභ ලග්නේ. ඔව්. ඔහෙමයි මට. ඔව් වෘෂභ ලග්නේ ඔබ සාමාන්‍ය ඔය කේන්ද්‍රන් දිත්තේ වෘෂභ ලග්නේ එක්ක මේ කට මේ තුලා නමාංශක නැත්තම් සිංහ නමාංශක ඉපදුනා කියලා. නමුත් ඔබ ඉපදලා තියෙන්නේ කන්‍යා නමාංශකේ. මේ වෘෂභ ලග්නේ උත්පත්ති ලැබලා මේ යෙදෙනකොට ඔබ මේ වර්තමානයේ ගත කරනව පෙන්වන්නේ 2016 දෙසැම්බර් 19 දක්වා චන්ද්‍රයාගේ මහත්සා කාලය. ඉන්පසු ඔබට ආරම්භ වෙනවා මේ ඒ දසකාලෙන් සීමෙන් පස්සේ කුජගේ මහත්සා කාල සීමාව ආරම්භ වෙන වසර 7ක් 2023 වර්ෂය දක්වාම. ඔබ ස්වභාවයෙන්ම ඔබ චරිතවත් වන බලවන්තම ග්‍රහය කවුද කියලා බැලුවොත් ඔබට ඔබගේ උත්පත්ති කේන්ද්‍රයේ ප්‍රබලම ග්‍රහය විදිහට බුධ පෙන්නුම් කරලා තියෙනවා. බුධ ඉතා බලවත්. ඒ වගේම ඔබ තරමද්දුට গুপ্ত චරිතයක් අනික් කර තේරුම් ගන්න බැරි චරිතයක් গুপ্ত චරිතයක්. ඔබ ටිකක් ඇස්වල අසනීප ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේ වර්තමාන කාලේදී විශේෂයෙන්ම යටිබඩ සම්බන්ධ රෝග තත්ත්ව ගැන සැලකිලිමත් වෙන්න ඕන. යටිබඩ ආශ්‍රිතව තියෙන රෝග තත්ත්ව. ඒ වගේම ප්‍රේමය ආදරය විවාහය වැනි ප්‍රශ්න නිසා මානසික පීඩා වින්න කාලයක් වශයෙන් මේ වර්තමාන කාලේ හඳුන්වන්න පුළුවන්. මේ නිසා ඔබ ටිකක් එවැනි අනෙක් අන්‍යයන්ගේ පරිබාහිර ප්‍රශ්න ඔබගේ ප්‍රශ්න කර ගැනීම වලින් නම් ටිකක් වළකින්නට ඕන මේ වෙලාවේ. ඒ වගේම මේ කාල සීමාවේදී සිත්තැවුල් මානසික පීඩාවන් නැති වෙන්න බලනවා. මෙසේ ඉවසිලිවන්තව කල්පනාකාරීව කටයුතු කළ යුතු වෙනවා. මොකද හේතුව මේ අගුණදායී තත්ත්වය ඔබට පවතිනවා ලබන වර්ෂයේ ජනවාරි මාසය දක්වා. එහෙනම් ලබන වර්ෂයේ ජනවාරි මාසය දක්වා කාල සීමාවේදී ඉවසීමෙන් කටයුතු කරන්න මිලමුදල් ආදිය ආයෝජනය කිරීම වලදී කල්පනාකාරී වෙන්න. මොකද මිලමුදල් ආදිය ආයෝජනය කිරීම තුළින් ඔබට පාඩු කරන්න බලන කාලයක්. මෙසේ ටිකක් කල්පනාවෙන් ප්‍රවේශමෙන් නන්නාඳුනු පුද්ගලයොත් එක්ක විශේෂයෙන්ම ඥාතීන් සමග නන්නාඳුනු පුද්ගලයන්ට අමතරව ඥාතීන් සමග කරන්නා වූ ධනදිනු ආදීන් ඔබ ප්‍රවේශම් ගන්නට ඕන. කෙසේ නමුත් ලබන වර්ෂයේ ඒ කියන්නේ ලබන අවුරුද්ද ජනවාරි මාසයෙන් පස්සේ මේ පවතින තත්ත්වය යම් තත්ත්වයකට සාහනයකටපත් වෙනවා. ඔබ අනිවාර්යයෙන්ම කාකනීල කියන ගල් වර්ගයේ පළඳින්න අවශ්‍ය වෙනවා රතු කැටයක් සමග. මේදි මේ රතු කැටයේ නාලෝකයේ පරාවර්තන වෙන පළඳින්න මීට අමතරව වෛරෝඩිය පළඳින්න ඕන. මේදි මේ කාකනීලයේ හෝ නිල් කැටයත් එන ආලෝකයේ පරාවර්තන වෙන පළඳින්න ඊට අමතරව රතු කැටයකුත් එන ආලෝකයේ පරාවර්තන වෙන පළඳින්න යටතට උල්ලට ඉන්න ඔබ දාලා පළඳින්න ඊට අමතරව වෛරෝඩියක් පළඳින්න. ඔබ ආධ්‍යාත්මයෙන් ගොඩක් දියුණු කෙනෙක්. නමුත් සිත්තැවුල් සහිත කාලයක් වර්තමාන කාලේ කල්පනායෙන් වැඩ කරන්න. හොඳයි. දැන් කෙනෙක් හිතන්න බලන්න කොහොමද මේ දේවල් මේ ලග්න පලාපල කියන්නේ මේ පරිගණකයක් ඇසුරේ එහෙමත් නැත්නම් ජංගම දුරකථනයක් පාවිච්චි කරලා කොහොමද පලාපල කියන්නේ අනවෙක් කියන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒ නිසා මේ තමයි අපි කියන්නේ නේද මලවිගේ මහත්මයා හැමදාමත් ජ්‍යොතිර්විද්‍යාව කියන්නේ විද්‍යානුකූලයි මේ. විද්‍යාත්මක පසුබිමක් තුල තමයි මේ නිර්මාණය වෙන්නේ කියන කාරණේ. ඒ නිසා මේ ගණිතමය ක්‍රමයන් වලින් තමයි මේක නිර්මාණය වෙලා තිබෙන්නේ. අපි ඒ කාරණේ සඳහන් කරන්න අවශ්‍ය නම් එහෙම කියනකොට ඔව් ඔබ ඊටමත් නිවැරදි. මොකද සඳහන් කරන්න අවශ්‍යයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියලා නෙන් ජ්‍යොතිර්වේදියා කියලා කියන්නේ ජ්‍යොතිෂිකයට කියන ආලෝකය. වේදී කියන්නේ විද්‍යාදරය. ඔව්. මතක තියන්න මේ නවීන තාක්ෂණයත් සමග එකතු කරන්නට පුළුවන් එකම විෂය ධාරාව තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය. මේ නිසා නවීන තාක්ෂණය මේ කම්පියුටර් තාක්ෂණය සමග නවීන විද්‍යාවත් සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න පුළුවන් එකම ශාස්ත්‍රය ජ්‍යොතිෂ ශාස්ත්‍රය. නමුත් මේ සියලු දේවල් ආධ්‍යාත්මික විෂයන්. සිතිවිලි දියුණු කළ කල යුතු දේවල්. නමුත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඇදලා තියෙන්නේ සිද්ධාන්ත න්‍යාය මූලධර්ම වලින්. ඔව්. මේදී මතක තියාගන්න මේ සිද්ධාන්ත කොටස ආයත් වෙනවා කාලයේ සෞරග්‍රහ මණ්ඩලයේ රාශිචක්‍රය සහ නැකත්වැල්ල කියන කරුණු කාරණා. මේවා සියල්ල මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ නවීන තාක්ෂණයට සම්බන්ධ කරන්න පුළුවන් දෙයක්. එහෙනම් ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ තියෙන සිද්ධාන්ත කොටස නැත්නම් ගණිතයේ කොටස මේ නවීන තාක්ෂණයට සම්බන්ධ කරලා නවීන විද්‍යාවත් සමග අත්වල් බැඳගෙන ඉදිරියට යන්න පුළුවන් ක්ෂේත්‍රයක් නම. මොකද දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ විදිහට ඇත්තම මේ පරිගණක දිහා බලගෙන මෙහෙම අනවැකි කියනකොට ගොඩක් දේවල් ඔබතුමා කියනවා. ඒත් එක්ක අපේ ප්‍රේක්ෂකයන් ඒක මේ ස්ථිර කරන එක කියන්නේ මට මේ දත්වල තියෙන මෙන්න මේ කලගුණ මේ කලදසාවක් තමයි කියලා වුණත් කියනවා. වුන් පිළිගන්නවා ඒ කාරණේ. කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද මේ කියන්නේ කියලා. එතකොට බලපම අර ජ්‍යොතිර්විද්‍යාව විද්‍යානුකූල පසුබිමක් තමයි තියෙන්නේ කියන කාරණේ අපිට පසක් වෙලා හමාරයි. ඒත් එක්ක අපි දැන් කතා බහ කරමින් 6 වෙනි කොටුව ගැන එහි අනිත් විස්තර අපි දැන් කතා කරමු. ඔව් ඇත්ත වශයෙන්ම මේ 6 වෙනි කොටුව බලවත් වෙනවා නම් පුද්ගලයෙක්ගේ ඔහුට පුළුවන් බාහිර පරිසරයේ Tamanට අවශ්‍ය විදිහට නතු කරගෙන වැඩ කරන්න. දැන් එවැනි පුද්ගලයෙක් මම දන්න අපේ රටේ ඉන්න විශාල ධන කුවේරයෙක් ඉන්නවා. ඔහුගේ කේන්ද්‍රයේ 6 වෙනි කුජ උච්චත්තර පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සිංහලග්නේ ඉපදිච්ච කෙනෙක්. එයා යන ඕනෑම මේ ව්‍යාපාරික ශාස්ත්‍රයක් තුළ ඔහු ජයකේලි නම් වෙනවා. ඔහු පරාජය කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඔහු යන යන ශාස්ත්‍රයක් තුළ ඔහුගේ ජයග්‍රහණය පෙන්වුම් කරනවා. මෙසා ඔහුගේ කේන්ද්‍රය තුළ ඉතා ප්‍රබලව මේ අපි දන්නවා සිංහලග්නේ තුළ සිංහ කන්‍යා තුලා උච්චික ධනු මකර කුම්භ මීන මේෂ යෝගකාරකය වෙන්නේ අඟහරු. අඟහරු බලවත් වෙලා මේ 6 වෙනි පිහිල්ල දිනව පංචපක්ෂ න්‍යාමිනුත් බලවත් වෙලා මේ නිසා ඔහු යන ඕනෑම ව්‍යාපාරික ශාස්ත්‍රයක ඔහුව අභිභවන්න පුළුවන් පුද්ගලයෙක් නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ මතක තියන 6 වෙනි බලවත් වෙනකොට ඔහු ඉතාම දක්ෂ පුද්ගලයෙක්.
එනිසා ඔබගේ දක්ෂතාවය ඔබගේ හැකියාව ඔබට බාහිර පරිසරය යටත් කරගෙන ඔබට ඉදිරියට යෑමේ ගුණය තරංකාරී සමාජ ක්‍රමයක් තුළදී ඔබ ඉදිරියට යන්නට නම් අනිවාර්යයෙන්ම ඔබගේ කේන්ද්‍රයේ 6 වෙනි කොටුව බලවත් විය යුතුමයි. මතක තියාගන්න. ඒ 6 වෙන්න දුබල පුද්ගලයාට ඒ අරමුණු කරා යන්නට අමාරුයි ඇත්තටම. පැහැදිලි. එහෙනම් 6 වෙන්න බලවත් වෙන්නට ඕන. ඒ නිසා මතක තියාගන්න මේ 6 වෙනි කොටුව කියන එක කේන්ද්‍රයේ ඉතාමත් වැදගත් ස්ථානයක්. මොකද අපි ජීවත් වෙන පරිසරයත් එක්ක පරිසරයත් එක්කයි අපි ගැටෙන්නේ. එහෙනම් පරිසරය අභිබහුල අපිට කටයුතු කිරීමේ ශක්තිය හැකියාව ලැබෙන තරම් කේන්ද්‍රය 6 වෙන්න බලවත් වෙන්න ඕන. එහෙනම් අපි දන්නවා අපි ගැටීම ඇති වුණාම හත ගන්න දේ තමයි වේදනාව. දැන් ගැටෙනකොට වේදනාව ඇති හැටි හත ගන්නවා. අපි ඒ නිසා මේවට කියනවා වේදනාව ආකාර තුනකට බෙදෙනවා. දැන් මම මේ පුටුවේ ටිකක් වෙලා වාඩිල වෙනකොට මට ටිකක් අමාරුයි. මම පොඩ්ඩක් එහාට වෙන්න ඕන. මට එතකොට යම්කිසි සුවපහසු බවක් දැනෙනවා. හිටියට වඩා සුවපහසු බවක් දැනෙනවා. මං කියන්නේ ඔබටත් එහෙමයි. ඔබටත් එහෙමයි. මොකද ඒකේ තේරුම මේ වේදනාව තියෙනවා සුඛ දුක්ඛ උපේක්ඛා කියලා කොටස් තුනකට වෙන් වෙනවා. එහෙනම් ඔබට ලැබෙන සුඛ වේදනාවක්ද දුක්ඛ වේදනාවක්ද උපේක්ෂා සහගත වේදනාවක්ද කියන එක අවබෝධ කරගන්න නම් කේන්ද්‍රයේ 7 වෙනි කොටුව අවශ්‍යයි. ඒ නිසා අපි 7 වෙනි කොටුවට කියනවා උපස්තම්භක කර්මය. Tamanta ජීවිතයේ සහයෝගය දක්වන්න. දැන් ඇත්ත වශයෙන්ම බලන්න දැන් මට මේ ජීවිතය තුළ මගේ ජීවිතේ කටයුතු සාර්ථක කරගන්නට